ආයුබෝවන් කියලා පිළිගන්නවා ඉස්සෙන් MTV reviews වෙතින් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට ඉතින් අද මම මේ වීඩියෝ එකේ review කරන්න යන්නේ Doctor Strange in the Multiverse of the Madness එකේ trailer එක මේ ට්‍රේලර් එකේදී අපිට වොන්ඩා මැක්සිමෝෆ් වගේම සුප්‍රීම් ස්ට්‍රේන්ජ්ට සමාන කෙනෙක්ව බලා ගන්න පුළුවන් වෙනවා ට්‍රේලර් එක පටන් ගන්නේ ස්පයිඩර්මෑන් නෝ වේ හෝම් එකේ පළවෙනි ටීසර් ට්‍රේලර් එකේ පෙන්නපු විදිහට වොන් ඩෝන්ට් කැච් දැට් ස්පෙල් ඉට්ස් ටූ ඩේන්ජරස් කියපු තැනින් හැබැයි ඇත්තටම එහෙම දිබසක් නෝ වේ හෝම් එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ ඊට වඩා තරමක් වෙනස් දිබසක් තමයි තියෙන්නේ ඊට පස්සේ ට්‍රේලර් එකේ පෙන්නපු ඒවා ගැන කතා කරාම අපිට බලා ගන්න පුළුවන් වෙනවා ડોක්ටර් ස්ට්‍රේන්ජ්ගේ ග්ලාස් එක බිඳිච්ච ඔරලෝසු දිහා ડોක්ටර් ස්ට්‍රේන්ජ් බලාගෙන ඉන්නවා ඊට පස්සේ වෙන සීන් එකේ තියෙන්නේ ડોක්ටර් ස්ට්‍රේන්ජ් එක ගේට් එකකින් එළියට එනවා ඒක බොහෝ විට ડોක්ටර් ස්ට්‍රේන්ජ් 1 මූවී එකේ සඳහන් කරපු සැන්ටම්ස් තුනෙන් එකක වෙන්න ඕනේ ડોක්ටර් ස්ට්‍රේන්ජ් ඒකෙන් එළියට එද්දී සිටි එකේ තියෙන බිල්ඩින්ස් ඔක්කොම වගේ අහසට ඇදිලා යනවා. ඉතින් මේ සීන් එක What if episode 4 එකේ වුණ සීන් එකට ගොඩක්ම සමානයි. ඊට පස්සේ සීන් එකේදී ડોක්ටර් ස්ට්‍රේන්ජ් සෙන්ටම් සෙන්ටෝරම් එකට සමාන තැනක පඩිපෙලක් දිගේ යනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ප්ලේස් එක දිහා හොඳට බැලුවොත් පඩිපෙලෙන් පල්ලෙහා වතුර අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ බිල්ඩින් එක තරමක් කැඩිච්ච ස්වභාවයක් තමයි අරගෙන තියෙන්නේ. අනිත් සීන් එකේදී වොන්ඩයාගේ පවයක පාවිච්චි කරන්න සූදානම් වෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ක්‍රිස්ටීන් වෙඩින් ඩ්‍රෙස් එකක් ඇඳගෙන ඉන්නවා. ඒ සීන් එකේදීම ડોක්ටර් ස්ට්‍රේන්ජ්ගේ වෙඩින් එකේ අමුත්‍තික් විදිහටත් ඇවිල් තින්න අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ස්ටාර් එකක් තියෙන ජැකට් එකක් ඇඳගත්ත ගෑනු කෙනෙක් ඉන්නවා. බොහෝ විට මේ මිස් ඇමරිකා කියලා රූම් එකක් තියෙනවා. ඊට පස්සේ සීන් එකේදී වොංගුව ගැට ගහලා තියෙනවා. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ වොංගුව කවුරු හරි අල්ලගෙන කියන එක. ඒ වගේම වොන්ගේ මූණ ඉස්සරහා යම් කිසි දෙයක් පිපිරෙනවා. ඊට පස්සේ සීන් එකේදීම අපිට කීසීලියස්ව විසික් වෙන ගමන් නිල් පාට එලියක් සමග දෙයක් පිපිරෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සීන් එකට පස්සේ තමයි අපිට Marvel Studios කියලා ඉන්ට්‍රෝ එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ Marvel Studios කියන එක දැම්මේ චුට්ටක් වෙනස් විදිහකට. ඉතින් මේ ඉන්ට්‍රෝ එක දිහා හොඳට බැලුවාම X-Men The Last Stand, Fantastic Four වගේම Avengers Age of Ultron කියන මූවිස් තුනේ ඉන්ට්‍රෝස් තුන බලා ගන්න පුළුවන්. ඉතින් මම නම් හිතන්නේ මේ මූවිස් තුන Doctor Strange Multiverse of Madness මූවී එක සමග සම්බන්ධයක් තියෙනවා කියලා. ඊට පස්සේ සීන් එකේදී තමයි ડોක්ටර් ස්ට්‍රේන්ජ් වොන්ඩව හම්බ වෙන්නේ. ඉතින් ડોක්ටර් ස්ට්‍රේන්ජ් මේ ඇවිල්ලා තියෙන්නේ වොන්ඩගෙන් මල්ටිවර්ස් වලට සම්බන්ධ උදව්වක් ඉල්ලගෙන. ඊට පස්සේ වෙන සීන් එකේදී කම්ටාජ් වලට දුමක් එනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒ සීන් එකේදී වොංගුයි ડોක්ටර් ස්ට්‍රේන්ජුයි එකට ඉන්නවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සීන් එකෙන් පස්සේ තමයි වොංගුව අල්ලගෙන හිටියේ කියලා අපිට විශ්වාස කරන්න වෙන්නේ. ඊට පස්සේ සීන් එකේදී වොන්ඩා මැජික් එකකට ලෑස්ති වෙන ගමන් ඉන්නවා. මේක What if episode 4 එකේදී සුප්‍රීම් ස්ට්‍රේන්ජ් හිටපු පොසිෂන් එකට ගොඩක්ම සමානයි. ඉතින් ඒ වගේම වොන්ඩාගේ ඉස්සරහා තිබුණු රවුම සුප්‍රීම් ස්ට්‍රේන්ජ් පුරුදු වෙන තැන තිබ්බ රවුමට ගොඩක්ම සමානයි. ඊට පස්සේ සීන් එකකදී මෝඩෝ ડોක්ටර් ස්ට්‍රේන්ජ්ට පහර දෙන සිද්ධියක් බලා ගන්න පුළුවන් වෙනවා. මෝඩෝ කියන්නේ ડોක්ටර් ස්ට්‍රේන්ජ් 1 එකේදී ડોක්ටර් ස්ට්‍රේන්ජ්ව කම්ටාජ් වලට එක්කගෙන ආපු පුද්ගලයා. ඉතින් මේ පහර දෙන සිද්ධියේදී ડોක්ටර් ස්ට්‍රේන්ජ්ට පහර දෙද්දී ડોක්ටර් ස්ට්‍රේන්ජ්ගේ අතේ මාංචු දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ සීන් එක වෙනකොට ડોක්ටර් ස්ට්‍රේන්ජ්ව අල්ලගෙන තියෙනවා වොංගුව වගේම. ඒ සීන් එකට පස්සේ කම්ටාජ් වල පොඩි බැටල් එකක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේකෙන් බොහෝ දුරට අදහස් කරන්නේ කමටාජ් වලට ඇටෑක් එකක් වෙලා කියලා. ඉතින් ඊට පස්සේ සීන් එකේදී අඬු තියෙන ලොකු මැජිකල් බීස්ට් කෙනෙක් ડોක්ටර් ස්ට්‍රේන්ජ්ගේ දිහාට බස් එකක් විසික් කරනවා. බොහෝ විට මේ ගාගන්ටෝස් කියන මැජිකල් බීස්ට් කෙනෙක් කියලා රූම් එකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ සීන් එකේදී තමයි අපිට සුප්‍රීම් ස්ට්‍රේන්ජ්ට සමාන ડોක්ටර් ස්ට්‍රේන්ජ් කෙනෙක්ව බලා ගන්න පුළුවන් වෙන්නේ.
මේ සුප්‍රීම් ස්ට්‍රෙන්ජ්ට සමාන කෙනාව පෙන්වන්න කලින් මෝඩෝ කියනවා එයා තමයි මේ යුනිවර්ස් එකට ඉන්න ලොකුම තර්ජනය කියලා. ඉතින් මේ ડોක්ටර් ස්ට්‍රෙන්ජ් සුප්‍රීම් ස්ට්‍රෙන්ජ් කියලා ගොඩක් කට්ටිය කියනවා. සුප්‍රීම් ස්ට්‍රෙන්ජ් කියන්නේ what if episode 4 එකේදී හිටපු ડોක්ටර් ස්ට්‍රෙන්ජ්. මේ ડોක්ටර් ස්ට්‍රෙන්ජ් මේ යුනිවර්ස් එකට තර්ජනයක් වුණේ කොහොමද කියලා නම් දැනට අපි දන්නේ නැහැ. ඉතින් මේ ડોක්ටර් ස්ට්‍රෙන්ජ්ව වොන්ඩාව වගේම මෝඩෝව තමයි මල්ටිවර්ස් ඔෆ් මැඩ්නස් මූවී එකේ විලන්ස්ලට සගිස්ටලා තියෙන්නේ. මම හිතනවා මාවල්ලා තව ට්‍රේල් එකක් දායි කියලා ડોක්ටර් ස්ට්‍රෙන්ජ් 2 එකට. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කරුණු ටික විතරයි. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, මගේ channel එක subscribe කරන්න, ඒ වගේම මේ වීඩියෝ එකේ හොඳ නරක ගැන comment එකක් දාන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.